කොට්ටාව ඔසින් සත්‍යාපන ආයතනයේදී අපි මේ ගාන හදලම ඒ කතාව අහමු මේ වෙන් රූප සටහනේ අපිට පාට කරන්න කියලා කියනවා A' ඡේදන B කියන ප්‍රදේශය ඒ කියන්නේ A'ට අයිති නැති B'ට අයිති කොටස තෝරන්න කියලා කියන්නේ අපි මුලින්ම මෙහෙම කරමු මේ ප්‍රදේශ හතර මෙන්න මේ විදිහට අංකණය කරගන්නවා මොනවාද A'ට අයිති ප්‍රදේශය A'ට අයිති 1 සහ 2 ප්‍රදේශ මොනවාද B'ට අයිති ප්‍රදේශ අංක 2 සහ 3 මොනවාද A'ට අයිති නැති ප්‍රදේශය A'ට අයිති අයිති නැහැ මොනවාද අයිති නැත්තේ 3 4 මොනවාද B'ට අයිති නැති ප්‍රදේශය මේ බලන්න මෙන්න මේ B'ට අයිති ප්‍රදේශය අයිති නැති ප්‍රදේශ මොනවාද අංක 1 සහ අංක 4 මම මෙන්න මේකත් ලියන්නම් කවුද A ඡේදන B කියන්නේ ඒටත් බීටත් අයිති ඔය දෙන්නටම අයිති පොදු ප්‍රදේශය අංක දෙකට අයිති ප්‍රදේශය එතකොට ගානේ අහලා තියෙන්නේ ඒට අයිති නැති වෙන්න ඕනේ බීට අයිති වෙන්න ඕනේ මෙන්න බලන්න ඒට අයිති නැති කට්ටිය මෙන්න බීට අයිති කට්ටිය ඒට අයිති නැති බීට අයිති ඔය දෙකටම අයිති කොටස තුනනේ එහෙනම් ඕකට තමයි අපි කියන්නේ A' ඡේදන B කියලා. ඒ තියෙන්නේ මෙන්න මෙතන. ඕක සිංහලෙන් විස්තර කරනවා මෙන්න මෙහෙම. මේ තියෙන්නේ B'ට විතරක් අයිති කොටස. මේ තියෙන්නේ A'ටයි B'ටයි දෙකටම අයිති කොටස. මේ තියෙන්නේ ඒක B'ට අයිති නෑ. A'ට විතරක් අයිති කොටස. මේක ඒක A'ට අයිතිත් නෑ. B'ට අයිතිත් නෑ. උඩ ඕක ඕනම් විස්තර කරන්න පුළුවන් අංක 4 කියන්නේ ඒගෙත් බීගෙත් එකතුවට අයිති නැති කොටස පැහැදිලිද? තව ටිකක් කියලා දුන්නොත් මෙන්න මේ කොටස 1 3 4 කියන කොටස් ටික ගන්න පුළුවන් ඒගෙත් බීගෙත් පොදු ප්‍රදේශයට අයිති නැති කොටස කියන්නේ 1 ඊළඟට 3 ඊළඟට 4. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් කුලක අංකණය තේරුම් ගන්න. ඉතින් ඔයත් කැමතිද මේ වගේ ලස්සනට ගණිතය ඉගෙන ගන්න? කොට්ටාව ඔසින් සත්‍යාපන ආයතනයේදී 9 10 11 ශ්‍රේණි දරුවන්ට දෙවන වාරයට ගණිතය පන්ති ආරම්භ කළා. තවමත් නවක සිසුන් බදවා ගැනීම සිදු කරනවා. ඉරිදා දිනේ තමයි මේ පන්ති පැවැත්වෙන්නේ. හිරේ දිස්වන දුරකථන අංකයට මේ දැම්මම දුරකථන ඇමතුමක් දුන්නොත් ඔයාට පුළුවනි මේ පන්ති ගැන විස්තර දැනගන්න. ලේසි පාර තෝරගන්න නම් හරිම මඟ පෙන්වන කෙනෙක් එක්ක එකතු වෙන්න ඕනේ.